සංගීත බලන හැමෝම දන්නවා දැන් මහීට වගේම මහිගේ යාළුවා ටිකටත් හිතා ගන්න බැරුව ඉන්නේ. අසේනිය හොයාගන්නේ කොහොමද කියන දේ. අන්න ඒ නිසාම තමයි යාළුවෝ කට්ටියම එකතු වෙලා අසේනිය සොයාගන්න මොකද කරන්න කියලා කතා වුණේ. නමුත් කාටවත් හිතා ගන්න බෑ අසේනිය සොයාගන්න මොනවද කරන්න ඕනි කියන දේ. ඉතින් එහෙම කල්පනා කර කර ඉන්නකොට තමයි කට්ටියගේම අදහස උනේ කල්පනල සැලසුම් කරලා තමයි අසේනිව මහීව වෙන් කළේ කියන දේ. ඉතින් මේ දෙන්නගේ වෙන්වීම සිද්ධ කරන්න කල්පනලාගේ සැලසුම වැදගත් උනා කියන දේ හැමෝම විශ්වාස කරනවා. ඉතින් රංජන් අයියා තමයි හැමදාම මහීලට උපදෙස් දෙන්නේ. ඉතින් හැමෝම දන්න විදියට ලැම්බ කල්නගේ කණ්ඩායමේ හිටියට මහීලට යහපතක් වෙනවට තමයි ගොඩක්ම කැමති. ඉතින් මේ වෙලාවේ 100ටවත් අසේන ඉන්න තැන කියන්නේ නැහැ. ඉතින් එහෙව් එකේ කොහොමත් ලැම්බට අසේන ඉන්න තැන කලන කියන්නේ නැහැ. මොකද කන්නලාට ඉව වැටලා තියෙන ලැම්බ මහීලට අදිනවා කියන දේ. නමුත් ඉතින් නයන දන්නවනේ අසේන ඉන්න තැන. අන්න ඒ නිසා ලැම්බට දැනගන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද සමහරක් වෙලාවට නයන ලොක්කමටත් එක්ක කල්පන ළඟ සල්ලි වලට වැඩ කරනවා කියන්න ලැම්බා අවස්ථාවක් කරගනී කියලා හිතන්න පුළුවන්. ලොකු කමටත් එක්ක ලැම්බට මේ හැමදේම නයන කියාවි. ඉතින් මේ ගැන ලැම්බා පොලාට කියාවි. ඊට පස්සේ ලැම්බා ඇහැ ගහන් ඉඳලා කල්න අසේනිය බලන්න යන දවසට කල්නගේ පස්සෙන් යන්න සූදානම් වෙයි. ලැම්බට දැනගන්න ලැබෙන හොඩුවාවත් එක්ක අසේන් නුවරෙලි ඉන්න බව මහීලට දැනගන්න ලැබෙයි. ඉතින් කල්න යන දවස හරියට දන්නේ නැති නිසා කල්න ගැන ඇහැ ගහන් ඉඳලා ලැම්බ විස්තර දෙනවා. ඊට පස්සේ කල්න පිටිපස්සේ ගිහින් තැන හොයාගන්න හදනවා අසේනි ඉන්න. නමුත් ඒ දෙන්නට කල්නව මිස් වෙනවා. ඊට පස්සේ මහී කරන්නේ පොලා එක්ක එකතු වෙලා හැම තැනම අසේනිව හොයන්න ගන්නවා නුවරෙලියේ පුරාම. හැබැයි ඉතින් අසේනිව සොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් උත්සාහය අතෑරලා නැවත කොළඹෙන්න හදන දවසේම අහම්බෙන් මහීට වගේම පොලාට දකින්න ලැබෙනවා අසේල මුදලාලි කල්නත් එක්ක වාහනේ යනවා. ඊට පස්සේ වාහනේ පිටිපස්සේ යනවා මේ දෙන්නා. හොඳ වෙලාවට ටිකක් කරුවල් නිසා මහීට වගේම පොලාට මේ දේ ලේසි වෙනවා. නමුත් අහම්බෙන් අසේලට හැමදේම තේරිලා අසේන් ඉන්න තැන්ට නොගිහින් වෙන තැනක නැවතිලා ඉඳලා නැවත කොළඹෙනවා. ඉතින් මහිගේ මහන්සිය එදා වතුර යන්න යන්නේ විදියට